අපිට අද ඇවිල්ල ඉන්නවා හරිම ඉන්ට්‍රස්ටිං හය දෙනෙක්. ඒ හය දෙනා පුදුම උනන්දුවෙන් ඉන්නේ හොට් සීට් එකට එන්න. ඒ නිසා අපි ආදරයෙන් පිළිගමු. මෙන්න කට්ටිය, ගණුක ජයසුන්දර ගම්පහ, තිමාෂා නෙත්තිනි කුලියාපිටිය, පස්පී නිර්මාණිකා කුරුණෑගල, ලක්ෂ්මන් සීරි පානදුර, මාලින්ද දිල්ෂාන් නීලිගම, රතිකා වර්ෂාරච්චි හෝමාගම. හරි, දැන් ඉතින් මේ හය දෙනාගෙන් කෙනෙක් එන්න එපැයි හොට් සීට් එකට. කොහොමද එන්නේ? ෆාස්ටර් ෆින්ගර් ෆස්ට්. අරා, මෙන්න ෆාස්ටර් ෆින්ගර් ෆස්ට්. මෙම ජනාධිපතිවරුන් දුරයට පත් වූ කාලය අන්ව අතීතයේ සිට පෙළගස්වන්න. එබීබී විජේතුංග, වි මහින්ද රාජපක්ෂ, සී රණසිංහ ප්‍රේමදාස, ඩී චන්ද්‍රිකා බණ්ඩාරනායක. හරි, මොනවාද උත්තර? රණසිංහ ප්‍රේමදාස, ඊළඟට ඩී.වී. විජේතුංග, ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක, අන්තිමට මහින්ද රාජපක්ෂ. ජයග්‍රහණය කරන්නේ එනයි ගණුක ජයසුන්දර. ගණුක, කොහොමද? හොඳින් ඉන්නවා. ඉතින් ගණුක, ජීවිතය අමාරුයි, ජීවිතේ බරයි. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේද අදිට? ඔව් ඉතින්. අටය හොඳරම දැනෙනවා. මොකද මම පොඩි ගෙයක් හදන ගමන් වෙඩින් මෙක්කුත් ගන්නවා මේ එතරම් පොඩි කාර්ය තුළ. ඔය තුළ ඒක දැනෙනවා. ඒක සෑහෙන දැනෙනවා චන්ද්‍ර මහත්තයා. ගණුක, මේ ඔබ කවුද? ඇත්තරම මමත් හොයනවා මං තාම කවුද කියලා. මේ වෙද්දි මම වෘත්තියෙන් ප්‍රමාණ සමීක්ෂකේ පුද්ගලික ආයතනයක වැඩ කරනවා. ඊට අමතරව මම පොඩි බිස්නස් එකක් ඩිවලොප් කරගෙන යනවා. ඊට අමතරව කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් ඩිවලොප් කරගෙන යනවා. ඊට අමතරව චූටි යූටියුබ් චැනල් එකකුත් කරගෙන යනවා. චූටි යූටියුබ් චැනල් එකකුත් කරගෙන යනවා. අන්න ඒක ඉන්ට්‍රෙස්ටිං එකක්. මොකද්ද ඒකෙන් කරන්න ඔයා? මගේ විනෝදාංශයක් තමයි ට්‍රැවල් කරන එක. ඒ ට්‍රැවල් කරන ගමන් මම ඒ මම දකින දේවල්, මම ගන්න එක්ස්පීරියන්ස් අනිත් පැයට එක්ක බෙදා ගන්න තමයි මම YouTube channel එකක් කරන්නේ. හරි ගමුක. එහෙනම් අපි යමුද අද වැඩේට. හරි. අද රුපියල් මිලියන 3ක ප්‍රශ්න 15ක් ඔබට දෙන්න. අපි උපකාරක අවස්ථා 3කුත් දෙනවා. call friend ask your audience 50 රුපියල් ලක්ෂ දෙකට පස්සේ අලුත් ලයිෆ් ලයින් එකක් පුත හම්බ වෙනවා. ඒ ස්විච් දනුකට ගේ හදන්නත් තියෙන නේද? සඳමිනිව බෙලව හට ගන්නත් තියෙන. ඉතින් මිලියන 3ක් කියලා කියන්නේ ඒකට සෑහෙන හොඳ හයියක් දෙනවා. අනිවාර්යයෙන්ම පියවරින් පියවර ඉස්සරහට යා. මේ දනුක ජයසුන්දර. රවුමක් තුල සිට වීසි නොකරන්නේ කුමක්? ඒ යගුලිය, බී මිතිය, සී හෙල්ලය, දී කවපෙත්ත. උත්තරය සී හෙල්ලය. උත්තරය සී හෙල්ලය. හරි, දෙවනි ප්‍රශ්නේ රුපියල් 4000යි. දබලය කරකවා අත් දෙක වෙවුලනවා, නිතර ඇවිත් ලෝඩර දත් මිටි කන. මෙය ඒ හටන් කවියකි, බී පීවර කවියකි, සී පාරු කවියකි, ඩී පතල් කවිය. මගේ උත්තරය වෙන්නේ ඩී පතල් කවිය. දබරය කරකවා අත් දෙක වෙවුලනවා, නිතර ඇවිත් ලෝඩර දත් මිටි කන. මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ රුපියල් 8000යි. සහෝදරයන් 3 දෙනෙකුගේ වයස්වල එකතුව වැඩිමලාගේ වයස දෙගුණයි. හරි, දෙදෙනෙක් අවුරුදු 2ක් වයසට නියුණු වේ නම් වැඩිමලාගේ වයස අවුරුදු කීයද? ඒ 3යි, බී 4යි, සී 5යි, ඩී 6යි.
රැටිමලාගේ වයස කියන්නේ මේ තුන් දෙනාගෙන් දෙගුණි. එතකොට හතරයි මාස්ටෝඩියන් සිරයි සිරයි. හරි, ප්‍රේක්ෂාගාරය අපිට උත්තරයක් හොයලා දෙන්න. මෙන්න ප්‍රශ්නය. සහෝදරයන් තුන් දෙනෙකුගේ වයස් වල එකතුව වැඩිමලාගේ වයස මෙන් දෙගුණය. දෙදෙනෙක් වයස අවුරුදු දෙකක් වයසට නියමුවේ නම් වැඩිමලාගේ වයස අවුරුදු කීයද? දැන් උත්තර දෙන්න. සියයට 12ක් කියනවා 3යි කියලා, සියයට 60ක් කියනවා 4යි කියලා, සියයට 5ක් කියනවා 20යි කියලා, සියයට 8ක් කියනවා 6යි. මගේ තොලුවට මේ උත්තරේ මට ඒ මොනාද තිබ්බේ දැන්. එතකොට වැඩිමලයි තව එක්කෙනෙකුයි දෙන්නම ආයෙත් නියුන් වෙනවනේ. ඒකයි තිබ්බේ ප්‍රශ්නේ. ඒ වුණාට කමන්න මම මේ ඔඩියන්ස් එකේ උත්තරේ බාර ගන්නවා. මොකක්ද උත්තරේ? ආන්සර් D 4යි. උත්තරය 4යි. මෙන්න හතරවෙනි ප්‍රශ්නේ රුපියල් 10000. සාමාන්‍ය පරිගණක යතුරු පුවරුක දිගින් වැඩිම බොත්තම භාවිත කරන්නේ කුමකටද? A. අංකයක් ටයිප් කිරීමට. B. කැපිටල් අකුරු ටයිප් කිරීමට. C. හිස්තැනක් තැබීමට. D. යමක් මකා දැමීමට. මේකේ උත්තරේ ස්පේස් බාර් එක හිස්තැනක් තැබීමට. ආන්සර් එක C. හිස්තැනක්. හරි. මේ අතරින් අමරසිරි ටීස් ගායන ගීතයක් නොවන්නේ කුමක්ද? A. මලක් උනේ ඇයි නුඹ මට. B. කවුරුත් එන්නේ නැති. C. ඉරිතැලුම් වලා. D. හබල් ගසක්. මේකෙන් මලක් උනේ ඇයි මට අමරසිරි අමරසිරි ටීස් මහත්තයා තමයි ගායනා කරන්නේ. මම මේකෙන් අනිත් දෙකක් තව අහලා තියෙනවා. මොකද අහලා තියෙන්නේ? කවුරුත් එන්නේ නැති කවුරුත් මේ මොකද්ද මල්පාරේ දවසකෙහි නෙමෙමු. ඒක ඇස්සේ ඉරි තැළුණු වල මුදු ගියන් යටි ආවෙන ඉරිල්ලේ යමු 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 ඇවිද යමු අපි පේනියේ. ඒක මේ හබල් ගසන්නට එක මම දන්නේ නැහැ. අපි දැන් AC දෙකම මට අයින් කරන්න පුළුවන් අමරසිරි ටීවීස් මහත්තයා කියලා. අනිත් දෙකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කවුරු කමන්නේ කඩේමකින් ඉන්නේ. මම පිට්ටි පිට්ටි ගන්න. සියල්ල ඉතිරයි. අයියෝ. ලොකු ප්‍රශ්නයක්. දැන් තියෙන්නේ හොඳට මතක් කරගන්න. මම දන්නේ නැහැ හබල් ගසන්නට කියන සින්දු. මට නිකන් අරකේ නිකන් අමරසිරි වීරිස් මහත්තයාගේ වොයිස් එකක් එන්නේම නැහැ. ආන්සර් D. මේ සින්දු හතරම හරිම ලස්සනයි. අපි ජීවිතේ අහලම තියෙන්න ඕන කිසි. හරි. දැන් ඔබ හිතනවා ඔබ උත්තරේ දුන්නා හරියට. බලමුනේ. එහෙනම් බලමුකෝ. ඔබ තාම කතා කරේ නැද්ද? 77.88 කතා කරන්න මේ හොට් සීට් එකට එන්න තියෙනවනේ. ඒ නිසා ඉක්මන් කරලා කතා කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ඔබේ සහභාගීත්වයේ. වගේම අපි අර ප්‍රශ්නයක් ඇහුවානේ ඔබෙන්. ඒ ප්‍රශ්නෙට උත්තර හෙට දවල් 12ට ඉස්සෙල්ලා දරුවන්ගෙන් අහලා කියලා එවන්න. ඔබ 20,000ක් දිනා ගන්න පුළුවන්. දනුක ජයසුන්දර, දැන් අපි අහලා තියෙන්නේ මේ අතරින් අමරසිරි පීරිස් මහතා ගායන ගීයක් නොවන්නේ කුමක්ද කියලා. වැඩේ තියෙන්නේ මේ ගීත හතරම ලියලා තියෙන්නේ සමන්නතා උදෙට්ටි කියන
මම එයාට කියන්නේ අග්‍රගණ්‍ය නිහතමානී සොඳුරු කලාකරුවෙක්. ඉතින් ඔහුගේ කටහඬෙන් ඔහු මහා අරුමයන් දැක්වූ කෙනෙක්. ඒ වගේ අනිත් එක ඔහුගේ භාෂා හැසිරීමේ ගුණාංගය කොතරම් සංවේදීව තමන්ගේ ප්‍රකාශනයන් ඉදිරිපත් කරනවාද කියන එක මම හිතන්නේ අපි මතක් කරන්න ඕනේ. හුඟක් දෙනෙකුට සමාන අතව දෙහෙත් කියන මේ ගීත නිර්මාපකයා පිළිබඳ අහන්න ලැබෙනවා අඩුයි. ඉතින් මං සතුටුයි අද මේ ප්‍රශ්නේ ඉදිරිපත් වුණාට. මොකද ඔහුගේ ගීත නිර්මාණ භූමියක් තියෙනවා, අපිට රස විඳින්න පුළුවන් ගීත නිර්මාණ. ඉතින් ඔයාට සතුටු වෙන්න පුළුවන් අද ඔහුගේ ගීත නිර්මාණයක් නිසාම ඔබ රුපියල් 26000 කඩේම පව කරමු. අපි මේවා අහලා තියෙනවානේ මලක් උනේ ඇයි හිරි තැළුණු වල, මේ ඔක්කොම අහලා තියෙනවා. හැබැයි ඔබ කිව්වා අහලා නැහැ කියලා නේ? මම අහලා නැති උනේ ඩී උත්තරේ මේ පාරු හබල් ගසන්නට අහලා. ඒක අහලා තිබ්බේ නැහැ. ඒක ලස්සන සින්දුවක්. අපි බලමු ඊළඟ දවසේ ඇවිල්ලා. හරිද, ප්‍රශ්න 10කට අපිට උත්තර දෙන්න තියෙනවා. ඒ ප්‍රශ්න 10ට උත්තර දීලා රුපියල් මිලියන 3ක් ඔබට ජයග්‍රහණය කරන්න ඇති වෙයිද කියලා. හරි හරි, එහෙනම් ජය වේවා දෙපළට. ජය. එහෙනම් අපි ගිහින් නම් මේ අපේ මේ දක්ෂ තරුණයා දනුක කොච්චර දුර යද රුපියල් මිලියන 3ක් ඉස්සරහා යෝවින්නේ. ඉතින් එන්න ඒ වැඩසටහන බලන්න. ඒ විතරක් නෙවෙයි, මතක තියාගන්න 7788 ටික්වන් කරලා කෝල් කරන්න 7788ට. මොකද අපි ඔබ එනකම් බලාගෙන ඉන්නවා. ජය වේවා ඔබට.